දසක නිපාත පාලියේ 4.4 වෙනි සූත්‍රය සංඝ බේද සූත්‍රය තියෙනවද? දැන් මේ අවස්ථාව තියෙන්නේ මේ සංඝ බේද සූත්‍රය පිළිබඳව කරුණු කාරණා දේශනා කරන්නට. දැන් මේකෙදි තවත් දෙයක් තියෙනවා අපි තේරුම් ගත යුතු. දැන් කෑ ගහන්න එපා. දැන් මට කෑ ගහන්න බැරුව යන. දැන් සංඝ බේද සූත්‍රය දේශනා කරන්න කලින් ඔය පොතේම තියෙනවා වරෝපිත සූත්‍රය. තියෙනවා නේද? අංගුත්තර නිකායේ චක්ක නිපාත පාළියේ තියෙන සූත්‍රයක් වරෝපිත සූත්‍රය. මේ වරෝපිත සූත්‍රයත් අපි දැන් දේශනා කරනවා. දැන් බුදුහාමුදුරුව කියනවා චහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ සුනන්තෝ පිසද්දම්මං අබබ්බෝ. දැන් සූත්‍රය හම්බු නැති ඇත උසන්නකෝ. කීවෙනි පිටුවේද? 154. 54. හරි, ඉක්මන්ට පෙරල ගන්න. දැන් බුදුහාමුදුරුව කියනවා දැන් කටින් නෙමෙයි පෙරලන්න කිව්වේ. දැන් පෙරලගෙන ඉවරයි නම් අපි දැන් මේකට යම් වෙලා නැත්තම් මදි වෙනවා. චහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ. චහි භික්කවේ ධම්මේහි කියන්නේ ධර්මයන් 6කින් සමන්නාගත පුද්ගලයාට සුනන්තෝපි සද්දම්මං අබබ්බෝ. මේ ධර්මශ්‍රවණය හේතුඵල ධර්මය, නිවැරදි ධර්මය ශ්‍රවණය කිරීම අභව්‍යයි. සුනන්තෝපි සද්දම්මං අබබ්බෝ. ඒ කියන්නේ මේ දහම් පද කණ ඇහෙන එක අභව්‍යයි කියලා එහෙම නෙමෙයි. දැන් මෙතන මේ ඉන්න බල්ලටත් මේ කියනේ වැහෙනවද නැද්ද? දැන් ඌ දන්නවද මේ දේශනා කරන්නේ සද්ධර්මය කියලා? නැහැ. ඒ වගේ මේ ධම් සභා මණ්ඩපේ ඉඳගෙන උනත් පුද්ගලයෙක් ඉන්න පුළුවන්, ඒ පුද්ගලයාට මේ දේශනා කරන්නේ ධර්මයේද කියලා තේරෙන්නේ නැහැ. ඔහේ අහගෙන ඉන්න ඒ පුද්ගලයා සුනන්තෝපි සද්දම්මං අබබ්බෝ. හොඳට තේරුම් ගන්න ඕනේ සුනන්තෝපි සද්දං අබබ්බෝ කිව්වොත් නම් කනට ශබ්ද ඇහෙන්නේ නැහැ. සද්දම්මං අබබ්බෝ කිව්වහම හේතුඵල ධර්මය මේ දේශනා කරන්නේ බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා සමහර පුද්ගලයෝ ඉන්නවා ධර්මශාලාවට ආවට මක් කරලවත් මේක අහගෙන ඉන්න බෑ. එක්කෝ කුම්භකරණ වගේ නිින්ද යනවා, එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට අවධානය ගිහිල්ලා කොච්චර උත්සාහ කළත් ධර්මය අහගෙන ඉන්න බැරුව යනවා. ඔන්න සුනන්තෝපි සද්දම්මං අබබ්බෝ කිව්වේ ඒකයි. අබව්‍යයි. ඒ අනුව නියාමං ඔක්කමිතුම්. බැරි වෙලාවත් අපි හිතමුකෝ ධර්මය අහගත්තා කියලා. ඒ අහගත්තත් කුසලය පූර්ණය කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඔක්කමිතුම් කුසලේසු ධම්මේසු සම්මත්තං. සම්මත්තං කියන්නේ සම්මා අත්තං කියන එක. තමන් තුල උපදින සංවලින් නිදී නිදහස් වෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. කතමේහි චෙහි. මොනවද මේ හය? මාතා ජීවිතා වරෝපිතා හෝති. අම්මගේ දිවිතොර කරනවා. පිතා ජීවිතා වරෝපිතා හෝති. අරහන් ජීවිතා වරෝපිතා හෝති. තාත්තගේ දිවිතොර කරනවා, අරහතුන් වහන්සේගේ දිවිතොර කරනවා. තථාගතස්ස දුට්ටේන චිත්තේන ලෝහිතං උප්පාදිතං හෝති. තථාගතයන් වහන්සේට දුෂ්ට වූ චේතනාවෙන් ලේසොලවනවා. සංගෝබින්නෝ හෝති. දුප්පන්නෝ හෝති ජලෝ එළමුගෝ. දැන් අර අඟුලිමාල කියන පුද්ගලයා ඇඟිලි 999ක් මැරුවේ මොන චේතනාවෙන්ද? ගුරු පූජාව දෙන ඒ චේතනාවෙන්ම 1000 වෙනියට කාවද මරන්න ගියේ? ඇයි බුදුහාමුදුරුව අර 999ක් මරණකනුත් සද්ද නැතුව ඉඳලා උපේක්ඛාසිතින් ඉඳලා අර අම්මා මරන්න යද්දිම ගිහිල්ලා ධර්මයේ දේශනා කළේ? ඉතින් ගුරු පූජාව දෙන්න. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ
ගුරු පූජාව දෙන්න වුණත් මාතා ජීවිතා වරෝපිතා කළා නම් බැරි විලාවත් අර අඟුලිමාල හාමුදුරුවන්ට බුදුහාමුදුරුව දේශනා කරන ධර්මය අහන්න තිබ්බ පුබ්බේත කත පුඤ්ඤතාවේ වැහිලා යනවා කම්මාවරණයකින්. ඉතින් ඒක නිසා ඒ කම්මාවරණයටපත් වෙන්නට පෙර තමයි බුදුහාමුදුරුව වැඩම කළා, ධර්මයේ දේශනා කළා, අරහත් ඵලයටපත් වෙන්නට මඟ පාදලා දුන්නේ. ඒකයි තේරුම් ගන්න ඕනේ. මාතා ජීවිතා වරෝපිතා හෝති, පීතා ජීවිතා වරෝපිතා හෝති, අරහන් ජීවිතා වරෝපිතා හෝති. අර ඔබ අහලා තියෙන ආකාරයට කැලණියේ මේ අරහන් ජීවිතා වරෝපිතා කළා. අරහතන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයක් අර තෙල් කටාරමේ දාලා වරෝපිතා කළා. ඒ වගේම මුගලන් හාමුදුරන්ට ගහලා බිඳලා වරෝපිතා කළා. ඒ ඔක්කොමත් මේ ධර්මය අහන්න බාධක. ඊගාවට තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාදිතං හෝති. දැන් වෙද මහත්තයත් බුදුහාමුදුරන්ට අසනීපුණාම ලේ බලනවද නැද්ද? ලේ හොල්ලනවද නැද්ද? දැන් ආනන්ත රීපාප කර්මයක් වෙනවද? නැහැ. දුට්ඨේන චිත්තේ කිලුටු සිතින් බුදුහාමුදුරන්ගේ ලේ සෙලෙව්වොත් අන්න ආනන්ත රීපාප කර්මයක් වෙනවා. දේවදත්ත ඒක තමා කරගත්තේ. ඒ අනුව ඊගාව පස්වෙනි ආනන්තරිය පාප කර්මය සංඝෝ බින්නෝ හෝති. සංඝෝ බින්නෝ හෝති කියලා කියන්නේ සංඝ ભેදයක් කරනු. ඊගාවට හයවෙනි ආනන්තරිය පාප කර්මයක් නෙමේ. දුප්පඤ්ඤෝ හෝති ජලෝ එලමූ. ඒ කියන්නේ දුප්පඤ්ඤයි, එක්ක කන් ඇහෙන්නේ නැහැ, එක්ක ඇස් පේන්නේ නැහැ, මොංගල් මොකක් හරි කායික මානසික ආබාධයක් ඇති වෙනවා. ධර්මය අහලා තේරුම් ගන්න බැරි වෙන මට්ටමට. ඉමේහි කෝ භික්කවේ ච හි ධම්මේහි සමන්නාගතෝ සුනන්තෝපි සද්දම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු. දැන් ඔබට දුෂ්ට වූ සිතින් ලේ හොලවන්න බුදු කෙනෙක් ජීවතුන් අතර නැත. ඔබේ අම්මා තාත්තා බොහෝ දුරට මේ වන විටත් මිය පරලෝ ගිහිල්ලා. ආය ලේ හොලවන්න හෝ මරණයටපත් කරන්න හෝ මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. අරහතන් වහන්සේලා මරණයටපත් කරන්න තරම් ප්‍රමාණයක් අද රට ඇතුළෙත් නැහැ. ඒ අනුව ඔබට ඇටවිලා තියෙන උගුල මොකද්ද? හැබැයි සංඝ ભેදයක් නම් කෙරෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. අර ජලෝ එළමුගු කියන එක ඔබට වෙලක් නැහැ. හොඳට කන් ඇහෙනවා, හොඳට ඇස් පේනවා, හොඳට මනස වැඩ. හැබැයි සංඝ ભેදයක් සිද්ධ කරගත්තොත් මොකද වෙන්නේ? ආනන්තරිය පාප කර්මයක් වෙනවා, කම්මාවරණයක් ඇති වෙනවා. ඒ අනුව ධර්මය අහලා කුසලයේ පූර්ණේ කරගන්නට බැරුව යන, වැහිලා යන. ඉතින් ඒක නිසා මේ සංඝ ભેදය කියන්නේ මොකද්ද? බුද්ධ දේශනාවේ තියෙනවා සොබෙන්ති සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සොබෙන්ති සූත්‍රයට පෘථජන පුද්ගලයෝ තමයි සොබෙන්ති සූත්‍රය කියලා නම දාලා තියෙන්නේ. ඒ වාක්‍යයෙන් තියෙන එක කෑල්ලක් අරන් දාලා. නමුත් මේකේ නිවැරදිව නාමකරණය කළොත් මේ සූත්‍රයට කියන්න පුළුවන් වෙන්නේ සංඝං සොබෙන්ති සූත්‍රය. මොන සූත්‍රයේද? සංඝං සොබෙන්ති මිසක් නිකං සොබෙන්ති නෙමෙයි. සංඝං සොබෙන්ති සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව බුදුහාමුදුරුවෝ මේ සංඝං කියන එක විස්තර කරලා තියෙනවා. ඔබ ඕනේ නම් අරගෙන බලන්න. අපි ගිය පොයේ දවසේ දේශනාවකුත් කළා. එතකොට මේ සංඝං සංගම් නොවේ, සංගම් සංගම් නොවේ. අද සංඝං කියන්නේ සංගම් තුනක්. රාමඤ්ඤ නිකායයි, අමරපුර නිකායයි, සියම් නිකායයි තමයි ලංකාවේ තියෙන මහා සංඝ රත්නය. ඒක සංඝ රත්නය කියනවට වඩා ඒක සංගම් තුනක්. සංගම් කියන්නේ සංගම් නෙමේ, සංගම් කියන්නේ සංගම් නෙමෙයි. දෙක දෙක. ඒක මම නෙමෙයි කියන්නේ, අර සංගම් සොබෙන්ති සූත්‍රය අරගෙන කියෙව්වොත් ඔබට තේරෙයි. බුදුහාමුදුරුවෝ නම් සංගම් කියන්නේ පිරිසක් ගැන එහෙම නෙමෙයි. ಗುಣධර්මයක් අනුගමනය කරන පුද්ගලයෙක් ගැනයි කියන්නේ. පැහැදිලිව කියනවා බිකූ බික්කවේ වියත්තෝ විසරදෝ විනීතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ සංගම් සොබේති කියලා. බික්කුණී බික්කවේ වියත්තෝ විසරදෝ විනීතෝ ධම්මානුධම්ම පටිපන්නෝ ධම්මදරෝ සංඝං සොබේති.
උපාසකෝ භික්කවේ වියත්තෝ විසාරදෝ විනීතෝ ධම්මදරෝ ධම්මානු ධම්ම පටිපන්නෝ සංඝං සුභේති. උපාසිකා භික්කවේ වියත්තා විනීතා විසාරදා ධම්මදරා ධම්මානු ධම්ම පටිපන්නා සංඝං සුභේති. එතකොට දැන් පුදුම වැඩේ තමයි බුදුහාමුදුරුවෝ කියනවා භික්ඛු සංඝ, භික්ඛුනී සංඝ, උපාසක සංඝ, උපාසිකා. දැන් ඔබ අහලා තියෙන බුද්ධාගමේ එහෙම සංඝ තියෙනවද? නෑ. ඒක තමයි කියන්නේ මේ ධර්මයේ යටපත් වුණා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංඝ රත්නය යටපත් වුණා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංඝ රත්නය මුළු සිව්වනක් පිරිසම මොනවා කළොත්ද? නිකන් සංඝ වෙන්නේ නෑ. වියත්තා විනීතා විසරදා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා. ඔන්න අවසාන එක ධම්මානුධම්ම පටිපන්නා. හෙට කියලා දෙනවා ඒක. ධම්මානුධම්ම පටිපන්නා කියන්නේ විපස්සනා ධූරය පුරලා උපාදානයෙන් මිදී නිදහස් වීම. උපාදානයෙන් මිදී නිදහස් වෙන මඟ අනුගමනය කරන පුද්ගලයා තමයි සංඝ කියන කොටසට අයිති වෙන්නේ. භික්ඛු වුණත් භික්ඛුණී වුණත් උපාසක වුණත් උපාසිකා වුණත් වැහෙන්නේත් එකම නිවන, විවෘත කරගන්නේ භික්ඛුණී නිවන, භික්ඛුණී නිවන, උපාසක නිවන, උපාසිකා නිවන කියලා නිවන් හතරක් නැත. ඉතින් ඒක නිසා සංඝ කියන මාගදී වචනේ තේරුම මේ සංසාර සම්බන්ධය ගසා බිඳ අස්කිරීම. භික්ඛු සංඝතෝමන සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා සංඝ කියන්නේ එකක්, පිරිස කියන්නේ තව එකක් කියලා. නමුත් අද වන විට පරිවර්තකයෝ හිතාගෙන ඉන්නේ, අර්ථකථන ලියන අයත් කටයුතු කරන්නේ සංඝ කියන්නේ මොකක් කියලාද? සමූහය. සමූහයට මාගදී භාෂාවෙන් කියන්නේ පරිසා, පිරිස. නමුත් සංඝෝ කියලා කියන්නේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වීම. එතකොට සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්න නම් අනුගමනය කළ යුතු අනුගමනීය ප්‍රතිපදාවක් පරියාප්ති ශාසනයේ හැටියට දේශනා කළා. සබ්බධම්ම මූලපරියාය, ධම්මපරියාය, සබ්බාසව සංවරපරියාය, නිබ්බේධික පරියාය සහ ධම්මානුධම්ම පරියාය. ධම්මානුධම්ම පරියාය හෙට උදේ දේශනා කර. එතකොට ඔය පංච පරියායම නිවැරදිව දේශනා වෙන අවස්ථාවක තමයි පරියාප්ති ශාසනය අසා දැනගෙන ප්‍රතිපත්තිය පුරන්නට පුළුවන් වෙන්නේ. ප්‍රතිපත්තිය පුරන පුද්ගලයන්ව තමයි සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචි පටිපන්නෝ කියලා කිව්වේ. පටිපන්නෝ කියන්නේ මොකද්ද? ප්‍රතිපත්තිය පූර්ණේක. අන්නේ පුද්ගලයා තමයි ඒස භගවතෝ ශාවක සංඝ. නිකම් මේ ඉන්න අර සංගම් තුනේ සමාජිකත්වයේ ලබා ගත්තට සංඝ වෙන්නේ නැහැ. ඒකයි තේරුම් ගන්න. ඉතින් ඒ අනුව දැන් මේ ප්‍රතිපත්තිය පූර්ණය කරගෙන මගඵල ප්‍රතිවේද කරන්න ඕනේ. ඒකයි ඒ ගාථායම කිව්වේ යදිදං චත්තාරි පුරිස යුගානි. සෝතාපන්න ඵලයටපත් වෙනවා, සකදාගාමී ඵලයටපත් වෙනවා, අනාගාමී ඵලයටපත් වෙනවා, අරහත් ඵලයට අන්න ප්‍රතිවේද ශාසනය පටිවිජ්ජාන්ති. ඉතින් ඒක නිසා මේ පටිවිජ්ජාන්ති කිව්වේ ප්‍රතිවේද කරනවා. ඒ අනුව දැන් පරියාප්ති ශාසනයේ නිවැරදිව දේශනා කළොත් ප්‍රතිපත්තිය පුරන්න පුළුවන් වෙනවා අහා දැනගන්න අයට. ප්‍රතිපත්තිය පිරුවොත් ප්‍රතිවේද කරන්න පුළුවන් වෙනවා සංඝ කියන පුද්ගලයෝ මතුවෙන බිහි වෙනවා. පුතජන පුද්ගලයෝ සංඝ අරිය පුද්ගලයෝ බවට පත් වෙනවා. පරියාප්ති ශාසනය කන පිට හැරෙව්වොත් මොකද වෙන්නේ? ප්‍රතිපත්තිය පුරන්නට බැරුව යන. ප්‍රතිපත්තිය පුරන පුද්ගලයෝ බිහි නොවෙනකොට මොකද වෙන්නේ? අලුතෙන් සෝතාපන්න ඵලලාභීන් බිහි වෙන්නේ, අලුතෙන් සකදාගාමී ඵලලාභීන් බිහි වෙන්නේ, අලුතෙන් අනාගාමී ඵලලාභීන් බිහි වෙන්නේ, අලුතෙන් අරහත් ඵලලාභීන් බිහි වෙන්නේ, හෙවත් සංඝ කියන පුද්ගලයෝ බිහි වෙන්නේ අන්න සංඝ ભેදය. එතකොට සංඝ ભેදය කිව්වේ මේ පුද්ගලයෝ දෙන්නෙක්ව ભેද කරනවා හැම නෙමෙයි.
සංගබේදය කිව්වේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු මාර්ග ප්‍රතිපදාව වෙනස් කරන, විකෘති කරන. මොකද සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්න තියෙන්නේ ඒකායන මාර්ගයයි. ඒක වෙනස් කළොත් මොකද වෙන්නේ? නිවන් දකින්නට පින තියෙන පුද්ගලයන්ට නිවන් දකින්න බැරි වෙනවා. අන්න ඒක තමයි ආනන්තරිය පාප කර්මය. වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් ભેද කරන්න ඒක ආනන්තරිය පාප කර්මයක් නෙමෙයි. භික්ෂුන් වහන්සේලා දෙන්නේ ભેද කිරීමයි සංඝ ભેදයයි දෙකක්. අනිත් එක තමයි මගඵලලාභී පුද්ගලයෝ තමා නියම ආකාරයෙන් කිව්වොත් සංඝ පුද්ගලයෝ. මගඵලලාභීන්ව ભેද කර හැකිද? ඇයි බැරි? ඈ? ඇයි ભેද කරන්න බැරි? දැන් ભેද කරන්න නම් මොකක් කරන්න වෙනවද? රාග ද්වේෂ මෝහ වලින් කටයුතු කළොත්ද නැද්ද ભેද කරන්න පුළුවන්? දැන් රාගයක් එනකොට අසුභේ වඩනවා නම්, ද්වේෂයක් එනකොට මිත්‍යානුස්සති වඩනවා නම්, මෝහයක් එනකොට මරණානුස්සති වඩනවා නම් ભેද කර හැකිද? සමීක්ෂ කර හැකිද? ඒත් සමීක්ෂ කරන්නත් බෑ, ભેද කරන්නත් බෑ. ඕකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා ධර්මතාවයට අනුව කටයුතු කරනවා නිසා සමගියෙන් හෝ ભેද වෙලා කටයුතු කරනවා නෙමෙයි සංඝ පුද්ගල. නමුත් භික්ඛු පුද්ගලයෝ ભેද වෙනවා ඕන තරම්. ඒකනේ දේවදත්ත හාමුදුරුව පංචවරයක් ඉදිරිපත් කළා, මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන මඟ ભેද කරන්න උත්සාහ කළා. ධර්මයේ වෙන පැත්තකට හරවන්න උත්සාහ කළා. නැතුව මේ හාමුදුරන්ලා ભેද කරන්න උත්සාහ කළා නෙමෙයි. බුදුහාමුදුරුව දේශනා කරපු ධර්ම මාර්ගයේ වෙන පැත්තකට හරවන්න උත්සාහ කළා. ඔබ හොඳට කල්පනා කරන්න ඕනේ, භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් පවා ભેද කරවන්න බෑ තම තමන් ભેද වෙනවා මිසක්. ભેද කරවන්න පුළුවන්ද තව කෙනෙක්ට? ඔබට පුළුවන්ද ද්වේෂයත් තව කෙනෙක්ගේ මනසට දාන්න, රාගයක් දාන්න, මොහයක් දාන්න ભેද කරවන්න පුළුවන්ද? බෑ. සමගි කරවන්නත් බෑ, ભેද කරවන්නත් බෑ. සචිත්ත පරියාය කුසලෝ භවිසා. තම තමන්මයි තනි තනියම ભેද වෙන්නේ, සමගි වෙන්නේ ඔක්කොම වෙයි. ඕකයි තේරුම් ගන්න. ඉතින් ඒක නිසා මේ මහණුන් දෙන්නෙක් ભેද කිරීම සංඝ ભેදය කියලා පරිවර්තනය කළොත් ඒකත් සංඝ ભેදයක්. තේරුණාද? ඒකත් සංඝ ભેදයක්. අර සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු නියම නිම්මල ධර්මය විකෘති කළොත්, විනාශ කළොත්, වෙනස් කළොත්, නිවන වැහුවොත් පුද්ගලයෙක්ගේ, අන්න ඒක තමයි සංඝ ભેදය. සංඝෝ ભેදෝ සංඝෝ ભેදෝති බන්තේ බුච්චති කිත්තාවතානුකෝ බන්තේ සංඝෝ බින්නෝ හෝති. ඉදුපාලි භික්ඛු අදම්මං ධම්මෝති දීපෙන්ති ධම්මං අදම්මෝති දීපෙන්ති අවිනයං විනයෝති දීපෙන්ති විනයං අවිනයෝති දීපෙන්ති අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති අනාචින්නං තථාගතේන ආචින්නං තථාගතේනාති දීපෙන්ති ආචින්නං තථාගතේන අනාචින්නං තථාගතේනාති දීපෙන්ති අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති තේ ඉමේහි දසහි වත්තුහි අවක්කස්සanti අපක්කස්සanti ආවේනිකම්මං කරුන්ති ආවේනි පාතිමොක්ඛං උද්දිස්සanti ittāvatākō upāli saṅgō binno hoti. දැන් මෙතන කියනවාද මහණුන් දෙන්නේ ભેද කරනවායි කියලා? නෑ. කියනවා නම් කොහොමද කියන්න ඕනේ? ද්වේ භික්ඛු බින්නෝ හෝති. අර කලින් කිව්වේ ද්වේ භික්ඛු නානාවාදා කියලා. අන්න ඒ වගේ දෙන්නෙක්ව බෙදනවා කියලා කියන්නේ. දෙන්නෙක්ව බෙදILLක් නෙමෙයි මෙතන තියෙන්නේ. හැම වචනෙම්ම කිව්වේ අදම්මං ධම්මෝති දීපෙන්ති ධම්මං අදම්මෝති දීපෙන්ති කිව්වහම
අධර්මය ධර්මය හැටියට පණ පිහිටවා දේශනා කරනවා, එක්කො පොත්පත් ලියනවා, එක්කො සමාජගත කරනවා. ධර්මය අධර්මය හැටියට පණපුවනවා, පොත් ලියනවා, දේශනා කරනවා, සමාජගත කරනවා. එතනින්ම නිවන් මඟ අනිත් පැත්ත හැරෙව්වා. ධර්මය අධර්මය කළා, අධර්මය ධර්මය කළා, විනය අවිනය කළා, අවිනය විනය කළා, භාසිතය අලපිතය, අභාසිතේ අලපිතේ, භාසිතේ ලපිතේ කරා, භාසිතේ ලපිතේ, අභාසිතේ අලපිතේ කළා. ඒ අනුව අර අනාචින්න දේශනය ආචින්න දේශනයක් බවට පත් කළා, ආචින්න දේශනය අනාචින්න දේශනයක් බවට පත් කළා. අවසාන වශයෙන් අපඤ්ඤත්තිය පඤ්ඤත්තියක් බවට පත් කළා, පඤ්ඤත්තිය අපඤ්ඤත්තියක් බවට පත් කළා. මේකට පොඩි උදාහරණයක් ගත්තොත්, අර පඨමකෝසල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ බුද්ධ ප්‍රඥාප්තියක් පනවනවා, පරම දිට්ඨ ධම්ම නිබ්බාණං පඤ්ඤාපෙන්ති කියලා. ඒ කියන්නේ මේ ජීවිත කාලය තුලදීම රාග බැම්මෙන්, දේශ බැම්මෙන්, මෝහ බැම්මෙන් පූර්ණ වශයෙන් මිදී නිදහස් විය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ පනවන ප්‍රඥාප්තිය. නමුත් අද මේක අපඤ්ඤාප්තියක් කළා. අද මොකද කරන්නේ? අද නිවන් දකින්න බෑ. මතු බුදු වන මෙතේ බුදුන් දැක නිවන් දකින්න ඕන. එහෙම නැත්නම් දිව්‍ය ලෝකෙ ගිහින් නිවන් දකින්න ඕන. අද නම් නිවන් දකින්න බෑ. මොකද කළේ? අද නිවන් දකින්න බෑ කියන එක අපඤ්ඤාත්තිය. ඒ අපඤ්ඤාත්තිය පැනෙව්වා. පඤ්ඤාත්තියක් බවට පත් කළා. පඤ්ඤාත්තිය අර බුදුහාමුදුරුවෝ පනවපු ප්‍රඥාප්තිය අපඤ්ඤාත්තියක් බවට පත් කළා. භාවිතයෙන් යටපත් කළා. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕනේ. ධර්මය අධර්මය කළා, අධර්මය ධර්මය කළා, විනය අවිනය කළා, අවිනය විනය කළා, අනාචින්න ආචින්න කළා, ආචින්න අනාචින්න කළා, අපඤ්ඤත්තිය පඤ්ඤත්තියක් කළා, පඤ්ඤත්තිය අපඤ්ඤත්තියක් කළා. මුළු බුද්ධ දේශනාවම උඩු යටි ගුරු කරා. ඒකයි කළේ. ඉතින් ඒක නිසා තේ ඉමේහි දසහි වත්තුහි, මේ දසවස්තුක සංගභේදය කරානම් කෙනෙක් ආවේනික කම්මෙන් ආවේනිපාති මොක්කං උද්දිසanti, මේ සංඝයා ඉදිරියට ඇවිල්ලා, මගපල්ලාබින් ඉදිරියට ඇවිල්ලා කමා කරගෙන පාතිමොක්ක සංවරයේහි පිහිටලා නැවතී වන් දේවල් නොකරන්නට සපත වෙන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඊගාවට ඔය පොතේ නැතත් මේ පොතේ තියෙන සූත්‍රයක් දේශනා කරනවා. ඔය සංඝ ભેද සූත්‍රයටම පස්සේ ත්‍රිපිටකයේ තියෙන සංඝ සාමග්ගී සූත්‍රය හොඳට අහගෙන ඉන්න. දැන් පොතේ නැති ඉඳලා පෙළලා වැඩක් නැහැ. දැන් සංඝ සාමග්ගි සූත්‍රය මේකත් පරිවර්තනය කරලා තියෙන්නේ සංඝයා සමගි කිරීම. සංඝයා සමගි කිරීම. සංඝයා කියන්නේ කවුද? යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගල. ඒ අයගේ තියෙන පළවෙනි ගුණය මොකද්ද? සුපටිපන්නෝ භගවතෝ. මොකද්ද සුපටිපන්නෝ කියන්නේ? රාගස්ස පහනාය පටිපන්නා, දෝසස්ස පහනාය පටිපන්නා, මෝහස්ස පහනාය පටිපන්නා, තේ ලෝකේ සුපටිපන්නා කියලා මම නෙමේ කියන්නේ සාරිපුත්ත අරහතන් වහන්සේ. එතකොට රාගයෙන් දේශයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්නට මාර්ගය අනුගමනය කරන අය බේද කර හැකිද? පුළුවන්ද? සමගි කර හැකිද? ඒත් බෑ. සමගි කරන්නවත් බෑ, බේද කරන්නවත් බෑ. ඔන්නෝගයි තේරුම් ගන්න. මෙතන සාමග්ගිය කියන්නේ සමගිය නෙමෙයි. නමුත් අද වෙන විට මේක සමගිය කියලායි අරන් තියෙන්නේ. සංඝ සාමග්ගී, සංඝ සාමග්ගී කියන්නේ මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු මාර්ගය නිවැරදිව පිරිසිදුව පණ පිහිටවලා නැවත මතු කර ගැනීම. ඒකයි සංඝ සාමග්ගිය. මේ බෙදිලා ඉන්න අයව සමග කිරීම නෙමෙයි. ඒ අනුව කියනවා, ඉදුපාලි වික්කු අදම්මං අදම්මෝති දීපෙන්ති ධම්මං ධම්මෝති. ධර්මයේ නොවන දේ ධර්මයේ නොවන දේ හැටියට මතු කරලා පණ පිහිටවලා දේශනා කරනවා කියලා දෙනවා, පොත් ලියනවා. ධම්මං ධම්මෝති දීපෙන්ති. ධර්මයේ ධර්මයේ හැටියට මතු කරලා පිරිසුදුව දීපෙන්ති කරනවා. අවිනයං අවිනයෝති දීපෙන්ති. අවිනය අවිනය හැටියටත්, විනයං විනයෝති විනය විනය හැටියටත්
අභාසිතං අලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති අභාසිතේ අලපිතේ අභාසිතේ අලපිතේ හැටියටත් භාසිතේ ලපිතේ භාසිතේ ලපිතේ හැටියටත් භාසිතං ලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති අනාචින්නං තථාගතේන අනාචින්නං තථාගතේනාති දීපෙන්ති ආචින්නං තථාගතේන ආචින්නං තථාගතේනාති දීපෙන්ති අවසාන වශයෙන් අපඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. ඉතින් ඒක නිසා නිවැරදි දේ හැටියට කුසලයේ වඩා වර්ධනය වෙන දේ කුසලයේ වඩා වර්ධනය වෙන දේ හැටියට අකුසලයේ වඩා වර්ධනය වෙන දේ අකුසලයේ වඩා වර්ධනය වෙන දේ හැටියට තථාගත ප්‍රඥාප්තිය තථාගත පඤ්ඤත්තිය හැටියට තථාගත අපඤ්ඤත්තිය තථාගත අපඤ්ඤත්තිය හැටියට. මොකද්ද තථාගත පඤ්ඤත්තිය? පඨම කෝසල සූත්‍රයේ තියෙන මේ ජීවිත කාලය තුලදීමයි පිරි නිවන් දැකිය යුත්තේ. කල් දාලා හරියන්නේ නැහැ කිසිම හේතුවකට. අන්න ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ නිවැරදිව මතු කරගත්තොත් තේ ඉමේහි දසහි වත්තුහි න අවක්කංසන්ති න අපක්කස්සන්ති න ආවේනි කම්මානි කරොන්ති න ආවේනි පාති මොක්කං උද්දිසන්ති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකේ වරදක් අමා කරගන්න දෙයක් නැහැ. එත්තාවතාකෝ උපාලි සංඝෝ සමග්ගෝ හෝති. අන්න සංඝ සාමග්ගිය. අර බික්කුන් වහන්සේලා බෙදිලා ඉන්න අයව සමග කිරීම අර චීන සවාරියක් දීලත් කරන්න පුළුවන්. ඒක කරාට සංඝෝ සමග්ගෝ වෙන්නේ නැහැ. ධර්මයේ හැටියට මතු කරලා අධර්මයේ හැටියට මතු කරලා විනය හැටියට මතු කරලා අවිනය හැටියට මතු කරලා අභාසිතේ අලපිතේ හැටියට මතු කරලා භාසිතේ ලපිතේ හැටියට මතු කරලා මේක පඤ්ඤත්තිය හැටියට අපඤ්ඤත්තිය හැටියට ආචින්න හැටියට අනාචින්න හැටියට නිවන හැටියට සසර හැටියට ආගම හැටියට ධර්මයේ හැටියට නිවැරදිව මතු කරගත්තොත් අන්න සංඝෝ සමග්ගෝ හෝති. හෙවත් පරියාප්ති ශාසනය විවර වෙනවා. ප්‍රතිපත්තිය පුරන්නට පුළුවන් වෙනවා. ප්‍රතිපත්තිය පුරන පුද්ගලයෝ සෝතාපන්න සකදාගාමි අනාගාමි මාර්ග අනුගමනය කරනවා, ඵලයට පත් වෙනවා. අන්න යදිදං චත්තාරි පුරුෂයෝ ගානි අට්ඨපුරිස පුද්ගලා ඒස භගවතු ශාවක සංඝෝ. ඕකයි තේරුම් ගන්න ඕනේ. දැන් එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පැය භාගයක්